ඒඉට පස ඒගොල අවශගන දිට අඇමතිවර නෙවයි. රජයක් වනත් වට්ටන්න පුළුවන් මේ රටට අවෂදගේන වැරදි විදිට අුෂධගේන ඒ ආයතනට රජයක් වටන්න පුළුවන්.ඒ තර මුල්ලබේ ශක්තියක් තියනවා. විශේෂයෙන්ම අපි දන්නවා ද මේ වනවිට අපේ රටේ ආර්ථික වශයෙන්. රජයක් හැටියට ජනතාවට ඉතාමත්ම හොඳින් ජනතාවට තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කිරීමේ වගකීම තමයි රජයක් හැටියට බාරවෙලා තියෙන්. විශේෂෙන්ම ගරු ජාතිිපති රයිල් වික්‍රම සිංහම මැත්තුමා ප්‍රමුඛ රජය උත්සහ කරනවා එදා තිබුණු තත්ත්වයට වැඩිය. හොඳ ස්ථාවරභහවයකින් ඉදිරි අනාගතයේදී මේරටේ ආර්ථික ශක්තියක් ඇති ජනතාවක් මේ රටේ ඉදිරියට ශක්තිමත් කිරීම සඳා. එ ඒ අනුව බලනකොට අපිට බොහොම පැහැදිලිව පේනවා බිස්සයි විසි දෙකවර්ෂය. ආර්ථික වශයෙන් අපි කඩාගෙන බැටුණ එවගේම අරගල නිර්මාණ වුණ කඩාගනබවැැටුණු රට අරගලවලින් තවත් කඩාගෙන වැටුණ ආර්ථික වශයෙන් වැැටලතින රටේ ගිනිතියල මිනීමරල දේපල විනාස කරලා තවත් එවගේම ආයතන වහලා ආදයම් ලබනතැන්වලට දොරගුලු වහලා සංචාරක ව්‍යාපාරයේ කඩාවටටල මේවගේ විශාල විපර්යාසයක් සිද්ධ වුණ. එවගේම විදුලිය නැතිවුණා එ වගේ ගෑස්ට් නැතිවුුණ, එවගේම තෙල් නැතිවුුණ නමුත් අද දිහා බල්න්නකොට ඒ අවශ්‍ය කරන අත්‍යවශ්‍ය බහන්ඩ විශේෂයම අපට අවශ්‍ය කරන විදුලිය ඒ වගේම අපිට අවශ්‍ය කරන තෙල් ගෑස් ඒ වගේ මත්‍යවශ්‍ය බහණ්ඩවල අද ඉතා හොඳ මට්ටමකර තියෙනවා නමුත් ඒවැෑ යම් පවතින මිලගනන්වල. ඒ මලගනන්වල ජනතාවට දරාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. නිසා ශ්‍රී ලංකා පුදු ජන පෙරමුණ හැටියට අපි කරු ජනාධිපපුත්තුම ඇතුරු රජයෙන් ඉල්ලිමක් කර මේ විස්සයි විසි හතරවර්ෂයට එන අයවැ සම්බන්ධයෙන් ඒ අයවැයේද. ජනත සහන ලබාදීමට කටිවුතු කරන්නේෙ තාම සුදුසුයි කියල. අපි දන්නා ලොකු අභියෝගයක් තිනවා. එක පැත්තකින් අයF එකත් එක්ක සාකච්ා පොවත්තගන ඒ සාර්ථක කරගන්න යන ගමනක්. ඒ වගේම අපි දකිනවා ලෝක ආර්ථිකය. අපේ රටට දැඩි ලෙස බලපානු. එකැත් අපි පේනවා රුසියාාවේ ඇතිවෙලා තින යුදමය තත්ත්වේ ඒ අඒත් මෑතකද මේ ශ්්‍රාලය සහ ඇතිවෙලා තියන ගාසාතීග්‍රයත්තක ඇතිවෙලා තියන යුදමේ තත්ත්වය මෙවා රිජුව නැතිවුනත් වක්්‍රාකාරව අපේ රටට මේක බලපානො. ඉති ඒ නිසා මේ හැම දෙයක්ම ඉතාමත්ම අවදානම් තත්ත්වයක තියෙන්. නමුත් අපි පුොහොම පැහැදිලිව රජයක්කින් ඉල්ලීමක් කරනවා අප පක්ෂයක් ඇටියට මේ රටේ ජනතාවට සහන ලබාද. අනිත් පැත්තෙන් අපිට දේශගුණික විිපර්්‍යයාසයකටට සිද්ධ වෙලා තිනවා.ද මේ දිනිවල තාමත්ම කාලගුණය දේශගුණේ තාමත්ම අපට පේනෝ. තාමත්ම වැසි සහිත තත්ත්වයක් සාමාන්‍ය මිනිසුන්ට කුඩි වැඩක් කරගන්න විදික් නෑ. ඇති මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියනවා. ඉදි ඒවගේ තත්ත්වයක් තියන වෙලා විදි එක පැත්තකින් රජයේ අස් වැසුම වැඩසටහන තුළින් ජනතාවට සාහන ලබාදීම ක්‍රාත්ම කරලා තියනවා. ඒ වගේම අපි දැඩිලෙස දිස්ත්‍රික් සම්බන්ධිකන කමිතුුවල බලො මේ අස්වඇසුම නොලබිනිච කෙනෙක් න්නොනං හුට සමුරදිය ලබාදීම මෙන්න මේ වගේ ඉතාම දුගී දුප්පත් මිනිස්ස වෙනුවෙන්. එය වගේම අපි මං්‍යතන්නේ ලබ අවුරුද්ධ වෙනකොට විස්සයි විසි අතර වෙනකොට අපි එක පැත්තකින් මේ හැම දෙයක් ගැනමටත් බැඩිය. අපට අපේ රට රාදායම් බ්ලැබෙන. විශේෂෙන් සංචාර්ක කර්මාන්තය අපන ෑන ශේත්‍රය. ඒවගේම කෘෂිකර්මාන්තය මෙන්න මේ කාරණ කරේ දැඩි අවධානයක් අපට ොමු කරන්න සිද්ධ වෙන. විදේශයම අපට පේනවා අපේ විදේශ ශ්‍රමිකය අප අපේ රටේය වැඩිලෙසදන් විදේශ රටවරට ගිහිල්ල රැකයා කරන තත්ත්වය වැඩි එන්නන්න වරදිනයවීමක් පේරෝ. නැති ඒ නිසා ඒක ශක්තිමත් කරලා ඒ තුළනොත් අපේ රට රජයමක් ලබන්්ඩ අවශ්‍ය කන වැඩිපුරල්ල ශක්තිමත් කර. අපි ඔක්කොම එකකා වගේ අපි වැඩ කරලා මේ රට නැවත ශක්තිමත්, ර්ථික වශය ගොඩන ටක්බොට පත් කරන්න අපි සසිියලු ජනාම එක දකති විතුව කියෙනෙක තමයි ශ්‍රී ලංකාක් පුදුජන පෙරමුණ පක්සේ හැටියට අපේ විශ්වාසය බව අපි පැහදිලිවා මතක් කරන්නේ. පසුගිය කාලය පුරාවට අෞෂද ගැටලු සම්බන්ධින් කතාාවහ කෙරුණා. එතකොට සෞඛ්‍ය අමාත්‍යවරයට විරුද්ධව විශවාස ංගයක් ගෙනාව නමුත් බුතුමන් එකතු වෙලයි පරාජය කරන්නේනි ෞඛ්‍ය මාත්‍යවරගේට සහය ලබා දුන්න. නමුද නවතවතාවක් අවෂද ගැටලුව සම්බන්ධෙන් කතා හට ලක්වෙනවා විශේෂෙන්ම විවිධ පාර්ෂවය කන මේකට වගකිව යුතු පාර්ශව එහට මෙට බෝල පස් කරන තත්ත්වයක් දකින්න ලැබෙනවා. මේ ඇත්තරම අවෂද ගැටලුව සම්බන්ධෙන් වගකිව යුත්ත කවුද මෙට වගකිව යුත්තෙක් නැද්ද. අවශේෂයම මංගේතයන මේ අවුෂද ගැටලුවත් මුල් කරගන තමයි ෂ බාර මාත්‍යවරයාට විස්්වාසබංග යෝජනාවක් ඉදිරිපත් කළේ ඒ උශාසපංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගත්තු අවස්ථාවේදී ආණ්ඩුවත් විපක්ෂයක් හැටියට මේක සැබැහැත් ත්වේ හැම කෙනෙක්ම ඉදිරිපත් කළ රිදිරිපත් කරද්දී ඒ කරුණු දියා මාධ්‍යය ඔබ වාර්තා කළ. ඒ වාර්තාකරද්දී මම මගේ අධ්‍යැකීීමෙන් මම අහපු දේවල්ලින් මම දැකපු දෙයක් තමයි සමහර ඉලධාරී. සමහර නිලධහරින් ඔවුන්ට ඒ ගන්නාවු තීන්දු තීරණ සහ ඔවුන්ගේ ආකල්පමය ඒ අය ගෙන යන වැඩපිළිවල තුළක් ඉතාමත්ම මේ රටේ අහිංසක මිනිස්සුට මේ තත්ත්වය ඇතිවෙලා තිීන්. අපි මේවා නම් වශයෙන් දාා කිව්වා අපි ආණ්ඩු පක්සේ කියලා රදක්න්නවා නම් රදි කරන්න කන වැරදිග ලි බොම පහැදිුව පෙන්වා නම් කියලා කිව්ව මෙන්න අය වැරදිසාහත ලෙස කරනවා කිය. එතින් අපි දන්නවා විශේෂ මේ සෞඛ්‍ය සේත්‍රය අප රටේ නොමිලේ නිදා සෞඛ්‍යයක් තියන රටක් එතරේ ඒ තත්ත්වය තුළ මම දකින දෙයක් තමයි විශේෂයෙන්ම ලෝකයේම අ ආයුධ මාෆියාව මද්‍රව්‍ය මාෆියාව වගෙන තමයි මේ බෙහෙත් මාෆියාව ලෝකම සිද්දව වෙනද. තරයි ඒ මෆියාව තුළ අපි දකි නවා යම්ය අවස්ථාවල්වරදි මේ බෙහෙත් ලබා ගැනීමට. මේවට ්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මකවීමේදී නොයැක් විදියේ යම්ය මඩුපාඩුකන් සිද්ධ වෙනවා. ඉතින් පැහැදිලි අපි කියන්න මේ සම්බන්ධයෙන් රජයක්හැටියට වැරත් දක් න වැරද නිවර්ති ක යුතු ක කිය මතේතම අපි. මේ කියෙර හවමන් ඉමියණු ගලොබියුලින් කියන අවෂ දෙයක් ගැන දිගින් දිගටම කතාාව හට ලක්යෝ. එතකොට මේ මේ රෝගීන්ට පවා ලබාදීල කියලා තමයි සෞඛ්‍යන්ස තොරතුරු වාර්තා කරලා තිබුණේ. එතකොට කෞද මේ ජීවිතවලට වග කියන්නේ දැන් සෞඛ්‍ය මාත්‍යවරයට හෙම වගකීමක් නැද්ද සෞඛ්‍යමාත්‍යවරයට පැහදිල්ලෙස වගකීමක් තියන. අපි පැහදිලේසම සෞඛ්‍ය මාත්තවරයට කිව්වේ මේකට දැඩි තීන්දු ගන්න කිය. ඒ හේතුව තමයි මොකද හේතුව දැන් අපි දන්න ඇත්තවශයම ගත්තත්තම සෞඛ්‍ය අමාත්‍යවරයන වේ මරට අෞෂධගෙන්න්නන කොට එක ඒ ප්‍රමිතිය බලන්නේ ඒකට අවශ්‍යකන නිලගලම් බලන්නේ මේ නිලදහරි ඇත මේ නිලදහරිගෙන් සෞඛ්‍ය අමතවරයටි ද විශවාසමගදසක කෙිම් අඉිල්ල දික් කල් මෙන්න මුහු මේ වරද කරනවා මේක වරද කරනවා කියලා මේක පෙන්නන්න. හැබයි මෙතන මාfiaයාවක්තිීනවා මේක ඇතුේ ඇත්තනම මාපියයා වක්තිීන. මේ මාපියාව ැතිරන්න ඕන ැයිතින් සෞඛ්‍යමතිවර ඇත්ක නති කරන්න යන කොට හට රුද්දවවාත් ඒ බලවේක මොක දේතුව මේ මුදල් එක්කම මේ සෙල්ලම යන්න. ඇතුොට මේ ද යම් යම් නිලදහරි ඉන්නවන. ඒ නිලදිගහරීට ඒ වැරදි කරන්න කොට ඒ ආයතන තමයි මේක උදව් කරන්න. ත්‍රේගොල්ලු ඒකට අවශ්‍ය කරන පසුවිිම හදලා තියෙන්නේ ඒක ඉට පස ගුල අවශ්‍ය කන විදිහයට අඇමතිවරය නවයි රජයක් වුණත් වට්ටන්න පුළුවන් රටට අවෂධගේන වැරදි විදියටට අෞෂදගේන ඒ අයතනට රජයක් වටන්න පුුවන්ගේ දැන මුල්ලබේ ශක්තියක් තියනවා දැ ජනාධිපතිවරණය ගැනත් කතා බහට ලක්වෙනෝ. වි අය සූට් මහගෙන සූදානම් වෙන බවක් පේනෝ. ොදදු ජන පෙරමුණේ සූදානම කොහොමද විශේෂෙන් බද අපිට දකින්න ලැබුණන පසුග දවල විධ ව්‍යාපාරිකයෝ ඒ වගේ වි්‍ය පුද්ගලියෝ මේ සූදානම් වෙන බව මොකක් දබතුමාගේ අදහසේ. සාමාන්්‍යෙන් අපි දකිනවා දැ දැ විස්සයි විසි හතර වර්ශයෙන් එන්නේ. හම අවුරුද්ධකම පළමනි වසරට දරුව ඇතුළත් කරන්න ඇයදුම්පත්‍ර ඉදිරිපත් කරන්න. තමන්ගේ අයදුුම්පත්‍රේ ඉදිරිපත් කරන දරට තමන්ගේ පාසැලට දරුවව දාග. දැ ඒවගේ ම තමයි අුදර සැරය. අවුරදු පහර සැරයක් තමයි ජනාධිපති ැතිවරණයක් එෙන්නේෙ. දැ මේද වස්සල සිද්ධ වෙන්නේ අර. ල සර දරුව තුළත් කරන්නවාගේ දැ අයතුුම් පත්තන ඉදිරිපත් කරන කාලේ. ද අපට පේනවා එක දවසක කෙනෙක්ෙනව මාධ්‍යයට කියනවා මමත් එෙනවා මට දිනන්න පුළුවන්ගෙනවා කියනවා මම දිනවා කියනවා. මම ඉදිරිපත්වනවා කළ දැක් සම්පූර්ණම මේ තමයි අයතුම් පත්‍ර ඉදිරිපත් කන කාේ බට පත් වෙලා තියේ. ඇ අපි ශ්‍ර ලංකා පපුදු ජන පෙරමුණ අපි තාම අයුම් පත්‍ර දිරිපත් කලනෑ. අපි නිසි වෙලාව නිසි කලට කෞද අපේ ජනාධීපති අපේක්ෂක කියනක බොන් පැහදිියෝ මතක්ක. අපේ මට එකක විශ්වාසයක් තියෙනවා දැ සාමාන්‍යෙන් මේ මාධ්‍යමේදී සිුරු දෙනා මේ නිැළුම් අාවතර ඇතුවට මේ අඹගහ යටින් එන්නේ. අපේ අඹගහා මො ප්‍රසිද්ධ අඹගහක්. මේ අඹගහයටටින් පලාාත්පාල මැතිවරණයේදී හැට හද්දහක් අපේක්ෂකෝ ඉදිරිපත් වුණ දෙ දහටේ ඒවගේ පාලිමේන්තු මැතිවරණන්නේ. පපු ා ද පපති ත්‍ර පා සිරිසයන් අප පාරය විදනවා එක නෙක්කනත් මේ අමගහයට ඔඩුවනවල හෙටවිල්ල තමයි නාම ෝජනා සංකරය. අපිට බැනබැනයන ගොඩක් ොය න්න හැලටික දේයන්ගේ පිට හට එල්ල නාම ෝජනා සංකරල තමයි පර්ලිමේන්තුවටගේ අපට බැනබැනයන් හංගක් අය ජාතිකලයා ස්තුවෙන් මේ අමගහටං විල්ල තමයි හුගක් අයගේ හිල්ලා. අද පාර්ලිමේන්තුවේ දොරවල් ගානවත් දන්න තිය අද පාලිමේන්තුවේ අපට වාද අනුසාසනා දෙන්නෙන්නේ ඒගේම විශ්වාසයක් තිනවා අයුදුම් පත්‍රි දිරිපත් කරන අයත්. යුතුම් පත් ඉදිරිපත් ලි නවන සම්මක පරීක්ෂය ඒ සම්මක පරීක්ෂයට තනිවාරෙන් ඔය කියන ඒ මහත්තරට ටිකෝ යඹගහයටින් හැට එන්න වෙයි. මෙන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුු.